තිරුවන් සරණයි. මඩ කලපු ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ කෙරෙහි අවධානින් දායකත්වයෙන් කටයුතු කරන විශේෂයෙන්ම ලංකාවේ වගේම ලෝකෙ පුරා විසිරී ඉන්න සියලුම සෙනෙහවත් පින්වතුන්ට ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම දුක් නිරෝගී දීර්ඝායුෂයි චිරජීවනයක් උදා කරගන්නට මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ තුරුමන්ගේ ආශිර්වාද බලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරද්දී විශේෂයෙන්ම මඩකලපුව පළාත පිළිබඳව දිස්ත්‍රික්කයේ තිබෙනා වූ ප්‍රධාන ගැටලු පිළිබඳව වගේම නැගෙනහිර පළාතේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න හැම වෙලාවම අන්තර්ජාලය හරහා මේ Facebook එක හරහා මම දැනුවත් කරන්නට කටයුතු කරන්නෙම අපේ රට අපි ආරක්ෂා කරගමු, මේ උතුරු නැගෙනහිර පළාත අපි ආරක්ෂා කරගමු, මේ මඩකලපුව වැනි ප්‍රදේශ අපි ආරක්ෂා කරගමු කියන චේතනාවෙන් ඒ පිළිබඳව ඇහුම් කන් දෙන බොහෝ පිරිසක් මේ වෙනකොට මාත් එක්ක එකතු වෙලා ඉන්න එක පිළිබඳව මම සතුටු වෙනවා. ඒකතු වෙලා ඉන්න පිරිස අතරින් විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කරලා හැම වෙලාවකදීම ඔබ වහන්සේ සත්‍යමත්ව ජීවත් වෙන්න කියලා උදව් උපකාර කරන හැම දිනාටම මම හැම අවස්ථාවකදීම පින් අනුමෝදන් කරනවා. මොකද ඔබ දෙන ශක්තිය, ඔබේ ශක්තිය නිසා තමයි අපි ජීවත් වෙලා මේ විහිර විහාරස්ථාන සහ මේ ප්‍රදේශවල තිබෙනව ප්‍රධාන ප්‍රශ්න ගැටළු සියල්ලක් විසඳගෙන ඉස්සරහට යන්නේ පියවරින් පියවරට. ඉතින් ඒකේ ඒ ගමනේ සාර්ථකත්වය දකින්න, වැඩි දුරට සාර්ථකත්වයක් දකින්න මම හිතනවා මේ මව්බිමේ ඉපදිච්චි, මේ ශ්‍රී ලංකාවේ ඉපදිච්චි, ඒ වගේම මේ සම්බුද්ධ දේශේ ජීවත් වෙච්චි හැම කෙනෙක්ම කැමතියි කියලා. ඒක ආරක්ෂා කර මේ රට ආරක්ෂා කරගන්න කැමති කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා මම හැම දිනාටම ඉතාමත් ගෞරවයෙන් ආරාධනාවක් කරනවා මේ වෙලාවේ තවත් මාසික එකහමාරක වගේ කාලයක් තමයි තිබෙන්නේ අපේ අවුරුද්ද ලබන්නට. අපේ අවුරුද්ද ලබන්නට අපට අපි අවුරුද්ද කියන එක සමරනව නම් සමරන්න තිබෙන්නේම බුදු දෙමඟුල පමණයි. මොකද අපි හැම කෙනාම චතුරාර්ය සත්‍ය ධර්මීය දකින්නට අවබෝධ කරගන්නට කටයුතු කරන જાතියක් හැටියට ලෞතර තථාගත බුදුන් වහන්සේගේ ඒ ශ්‍රී සත් ධර්මස්කන්ධේ මේ ලෝකයට පහළ වෙච්ච දිනේ හැටියට අපි මේ බුදු දෙමගුල සිහිපත් කරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේට මේ පළාත්වල වෙනත් විහෙර විහාරස්ථාන නැති නිසා, ආගමික වත්පිළිවෙත් සිද්ධ වෙන්නේ නැති නිසා, වගේම වෙසක් අපේ සංස්කෘතිකාංග කියන දේවල් ඉතාමත් අලංකාර නිසා මේ නැගෙනහිර පළාත මඩකලපුවේ විශාල දහස් සංඛ්‍යාත පිරිසක් මේ මංගලාරාමයට ඇදිලා එනවා වෙසක් බලන්න. මම විශ්වාස කරනවා ඔවුන් වෙසක් බලනවා කියන්නේ හදවතින්ම බුද්ධාලම්මන ප්‍රීතියක් විඳිනවා. මේ බුදුන්ගේ දේශේ මෙන්න මේව තමයි සංස්කෘතියක්, සભ્યත්වයක්, ජාතියක් හැටියට ඉස්සරහට ගෙනියන්නේ කියන එක ඔවුන්ගේ හදවත්වලට ඔවුන් එකතු කරගන්නවා. හැබැයි අපේ රටේ හැම තැනම ලස්ස ගණන් වියදම් කරමින්, කෝටි ගණන් වියදම් කරමින් මුළු කොළඹම බබලවනවා, වගේම විශාල රටේ ධනස්කන්ධයක් වැය කරන වැඩපිළිවෙළවල් කරගෙන යනවා වෙසක් එක වෙනුවෙන්. ඔය කිසිම සංවිධානයක් මේ නැගෙනහිර පළාත්වලට ඇවිල්ලා, ඒ වගේම මේ මඩකලපුව වැනි ප්‍රදේශවලට ඇවිල්ලා කරනවා නම් අපි කවදාකවත් දැකලා නැහැ. අපිට තාම එහෙම දෙයක් දකින්න ලැබිලා නැහැ. අපිට පුළුවන් ශක්තියින් තමයි අපි මේ වෙසක් උත්සව කරගෙන ඒ අන්‍ය ජාතින් ආගම් සංස්කෘති වලට පෙන්වන්නේ මෙන්න අපේ බුදුදහමේ ක්‍රියාකාරීත්වය කියන එක. නිසා මම මේ වෙනකොට අපිත් එක්ක අන්තර්ජාලයේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්න නිසා හැම දිනටම ගෞරවයෙන් ආරාධනාවක් කරනවා මේ අන්‍ය ජාති ආගම් සංස්කෘති වලට අපේ වෙසක් කියන එකේ අර්ථය, මේ බුදු දෙමගුල කියන එකේ අර්ථය පෙන්වල දීලා කටයුතු කරන්නට ඔබ අපිත් එක්ක එකතු වෙන්න. පුළුවන් නම් මං හිතනවා මේක අපේ ලංකාවේ ආයේ බලන ආයට පුළුවන්කම තියෙනවා වෙසක් පොහොයට ඇවිල්ලා පුළුවන් නම් මඩකලපුව මංගලාරාමයේ වෙසක් පොඩුවක් ගහන්න. ඒකද බලන්නේ මේකේ ලස්සන විඳින ජනතාව ප්‍රමාණය කොච්චරක්ද කියන එක. ඒ බුදු බුදු දහමත් එක්ක එකතු වෙන පිරිස කොච්චරක්ද කියන එක ගන්න ඒ කරලා බලන්න. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවක් ඔබට තිබෙනවා. ඒ වගේම ලෝකේ පුරා විවිධ රටවල් වල ඉඳලා මට තාමත් ඕනෑකමින් උදව් කරන අයටත් මම සිහිපත් කරනවා. හැම මහත්මෙක් මහත්මියෙකුටම සිහිපත් කරනවා. බලාපොරොත්තුවක් තියෙනවා. අපි හැම අවුරුද්දකම කරනවා වගේ දන්සලක්
පන්සල් භූමිය තුළ ලබා දෙන්නට ඒ වගේම මට කලපුව නගරේ බෞද්ධ ධජයෙන් මුළු නගරෙම සරසන්නටත් ඒ වගේම පහන් කූඩු කීපයක් නිර්මාණය කරන්නටත් විශාල වැඩ පිළිවෙලකට යන්නට බලාපොරොත්තු ඉන්නවා. මම හැම කෙනෙක්ගේම ඉල්ලීමක් කරනවා මේක අපි කරමු. මේ මට කලපුව මෙවැනි දේවල් කරලා මේ නැගෙනහිර පළාතේ මෙවැනි දේවල් කරලා අපි මේ රටේ පය ගහලා ජීවත් වෙනවා කියන එක පෙන්නමු. හැම දිනාටම එකතු වෙන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ උතුම් වෙසක් පින්කමක් සාර්ථක විෂ්ට සිද්ධ කරගෙන ඔබ හැම දිනාගේ ප්‍රාර්ථනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදී විෂ්ට සිද්ධ කරගන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.